රස්සනයි රස්සනයි. මොකක් කරන්නේ? ඉන්නකෝනේ. ලස්සනට යන්න එපැයි. ඔයාගේ ඔෆිස් එකේ ඔයාට වැඩි ලස්සන කෙනෙක් නෑ නේද? Best performer Kanchana, Kanchana Gimhani. Milangita Vasare Hundama Vilanda Pracharaka Nirmana Karu Thilina Rodrigo. Milangita Vasare Hundama Alavi Pavadik, Kasun Ilandar. Sorry, Baba. Harap kona. Khati dance karana dangya. Call ek miss hona ensa. Hey me. Ani matat tevan na hunde? Matat tevan na? Mang FB dano. Ekeng gan. Harvey, me balapanko. Me apay me wife ki office ki tibuna me lagat party ka. Mangi thani me ekiya. Aiyoy caption ni ka balapanko me.
බබා කියන්න මොනවද අර උර FB එකේ දාලා තියෙන්නේ මොකක්ද බබා නේද ඉහිල බලලා Facebook එකේ ඉන්න මං එක දැක්ක මොකද්ද ඒක වැරද්ද වැරද්ද මං එදා කෝල් කරපු වෙලාව ෆෝන් ආන්සර් කළේ නැත්තේ මේ හින්දා ඒකලව කට්ටියට සලක සලක ඉන්නේ නැති බබා වචන කියද්දි පරිස්සමෙන් කියන්න සේඩිසම් කියලා කියන්නේ පරපීඩා කාමය. ඒ කියන්නේ අනිත්‍යව තලලා පෙලලා රිද්දලා කොනිත්තලා සතුටු වෙන එක. ඒක මිනිස්සයා තුළ අඩු වැඩි වශයෙන් තියෙන ලක්ෂණයක්. ශිෂ්ට සම්පන්න මිනිස්සු ඒවා යටපත් කරනවා අධ්‍යාපනයේ, හෘද සාක්ෂියෙන් විවිධ දේවල් වලින්. සිංහල භාෂාවේ තියෙනවා ලියන ක්‍රමයයි කියන ක්‍රමයයි කියලා දෙකක්. කතන ක්‍රමයයි ලේඛන ක්‍රමයයි. මේකට කියන්නේ භාෂාවේ ද්විරූපීතාව ඩයග්ලෝෂියා කියලා කියන්නේ. එතකොට ශබ්දකෝෂවල තියෙන්නේ කෙලින්ම වචනයට අර්ථය දීලා තියෙනවා. ඒක වචනයක් ගත්තොත් ඒ වචනයට අර්ථ රාශියක් දෙන්න පුළුවන්. ඒ වගේම සාහිත්‍ය නිර්මාණවලදී කවි ලියනකොට, ගීත ලියනකොට වෙනත් දේවල් වලදී අපි ඒකේ යටිපෙළ ගන්නවා. ව්‍යංග්‍යාර්ථය, සැඟවුණු අර්ථය, ධ්වනිතාර්ථය, වක්‍රෝක්තිය තමයි කවියේදී අගය වෙන්නේ. හැබැයි මහ සමාජයේදී ඒ වගේ දේවල් කියලා ඒකෙන් කලබගෑනියක් ඇති වෙලා විනාශයක් ඇති වෙනවා නම් එය නොවිය යුතු දෙයක්. මේ දවස්වල ගොඩක් ජනප්‍රිය නමක් තමයි හෑෂ්ටැග් කාංචනා. සමාජ ජාලාවලින් ජනප්‍රිය වෙන එහෙම නැත්නම් වැඩිම views යන වීඩියෝ වගේ දේවල් වැඩි ප්‍රමාණයක තියෙන්නෙම වැරදි තොරතුරක්. උදාහරණයක් විදිහට YouTube වීඩියෝ එකක thumbnail එකේ තියෙන්නේ වැරදි දෙයක්. හැබැයි ඒ වීඩියෝ එක බැලුවහම ඒක ඇතුලේ එහෙම දෙයක් නැහැ. views යවා ගන්න. එහෙම නැත්නම් පේජ් වල රීච් එක වැඩි කරගන්න එයාලා හිතා මතාම කරන දෙයක් මේක. හැබැයි එහෙම කරද්දි ඒ කරන අය පොඩ්ඩක් හරි හිතනවද වැරදි තොරතුරක් දීලා මිනිස්සු මුලා කරන එකෙන් කොච්චර හානියක් වෙනවද කියලා. බලන කෙනාට වගේම ඒකේ ඉන්න කෙනාට වෙන හානිය කොච්චරක්ද කියලා අපිට ගණනය කරන්න පුළුවන්ද? views ගණන් කරනවා වගේ රීච් ගණන් කරනවා වගේ මිනිස්සුන්ට වෙන ඒ ඩැමේජ් එක ගණන් කරන්න පුළුවන්ද? වෙලාවකට සමාජ මාධ්‍ය කියන්නේ මුලාවක්. ඒවයේ තියෙන සමහර පෝස්ට් කියවුවාම ඒක හොඳට තේරෙනවා. ඒකෙන් වෙන්නේම මිනිස්සු මුලා වෙන එක. මිස් කමියුනිකේෂන්, මිස් ඉන්ෆෝමේෂන්, මිස් අන්ඩර්ස්ටෑන්ඩින් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙම මේ සමාජ මාධ්‍ය හරහා. මම හිතන්නේ පුද්ගලයන්ට ලැබලා තියෙන වටිනාකම, ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබලා තියෙන වටිනාකම සහ සමාජය තුළින් පුද්ගලයෙකුට ලැබලා තියෙන වටිනාකම. එයා අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, එයා තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, සහෝදරෙක් වෙන්න පුළුවන්, එයා දියණියක් පුත්‍රයෙක් වෙන්න පුළුවන්. ඒ අපිට එක එක්කෙනාට ලැබලා දෙන සමාජ වටිනාකම් තියෙනවා. සැමියෙක් බිරිඳක් වෙන්න පුළුවන්. ඒ වටිනාකම් ආරක්ෂා වෙන විදිහට තමයි අපේ සමාජ මාධ්‍ය අපි අසුරවන්න ඕන. ඒක කඩවෙන විදිහට අපිට හසුරුවලා ඇවිල්ලා අපිට ඒවට නිදහසට කරුණු කාරණා කියන්නට බෑ. තුල්ෂා, මේ උඹගේ නෝන දැන් සෑහෙන ප්‍රසිද්ධයිනේ. බලන බලන තන කාංචනා. මං තාග YouTube channel එකේ දාලා තිනවා කාංචනා. මේ මාර කැප්ෂන් දැන් දාලා තියෙන්නේ. හරිද? මං දැක්ක එකක දාලා තිනවා මේ රෙද්ද තිබ්බනම් කමන්නේ නැහැ රෙද්ද වැලේ වගේ එකක්. මාර කැප්ෂන් මං දාලා තියෙන්නේ. ඔකේ ඇති රෙද්දක් නේ ඔකේ ඇති. ඔක කීක බලන්න ඕනේ බයි. මරු වැඩ තමයි දැන් තියෙන්නේ බං. හැමතැනම තියෙන්නේ මේ වගේ වගේ. මොනවද දාලා තියෙන්නේ?
ඒක ඇතුළේ තියෙන වෙන්නේ මට දැන් රෙද්දක් ඇතුළේ පාර යන බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. උඹව කෙරුවා වින්දා. මම රෙද්දක් කළා නෑ. කොහොමද තනිය කොමඩි ගාව ගත්තට? මගේ පෞල් ජීවිතේට මේකෙන් හානියක් වෙලා තිනවා මගේ නෝනාට මේකෙන් අපහාසයක් කරලා තිනවා යනාදී වශයෙන් මේගොල්ලෝ ගෙන් සාක්ෂි සහිතව මේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේවා විමර්ශනය කරනවා මේ සාක්ෂි විමර්ශනය කළා වුන් තීරණය කරනවා මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවද නැද්ද කියන එක අත්අඩංගුවට ගත්තට පස්සේ ඔවුන් අධිකරණයේ හමුවට ගිහින් ඒ දින 14ක් රිමාන්ඩ් සිරභාරයට පත් වෙලා ආපහු ආවට පස්සේ ඔවුන් කරන්නේ මොකද්ද ප්‍රසිද්ධ අධිකරණයේ සමාවය දිනවා කනගාටුව ප්‍රකාශ කරනවා අපි මේ අපි ඊට පස්සේ මේක අපේ හරිය විදිහට මේක පාවිච්චි කරනවා මේ සමාජ මාධ්‍ය. අපි එහෙම දැක්ක ගොඩාක් දේවල්. එතනදී නමුත් මේ පුද්ගලයන් කල්පනා කරන්න ඕනේ එවැනි දේ නිර්මාණය කරන අය එතකොට අර පුද්ගලයන්ට වෙන්න ඕන අර අපි ඉංග්‍රීසියෙන් කියන්නේ බ්ලැක් මාක් එක ඒක වැටිලා ඉවරයි. මොකද සමාජය වුන් තුල එහෙම බලලා ඉවරයි ඒක. වැරදි තොරතුරක් සමාජගත කරලා කෙනෙක්ව මුලා කරන එකට තමා මිස් ඉන්ෆෝමේෂන් කියන්නේ. මේ කතාවේ කාංචනාලා දෙන්නෙක් ඉන්නවා. මේ කතාව ලියලා තියෙන්නේ එක කාංචනා කෙනෙකුට. සමාජ මාධ්‍යෙන් ඔයාලම මේ කතාව ඉදිරියට අරන් ගිහින් තියෙන්නේ වැරදි කාංචනාගෙන්. සමාජ මාධ්‍ය නිර්මාණය කරපු කතාවට කිසිම සම්බන්ධයක් නැති කාංචනා අද තමන්ගේ පෞල් ජීවිතයෙන් පවා වන්දි ගෙවනවා. අපි දේවල් කියන්න, ෂෙයා කරන්න කලින් අපිට පුළුවන් නම් හිතන්න මේ ඉන්නෙත් අපි වගේම ආත්ම ගෞරවයක් තියෙන මිනිස්සෙක් කියලා. සමාජ මාධ්‍ය ගොඩක් ලස්සන තැනක් වෙයි. පැමිණිලිකාර දුල්ෂාන් සෙනවිරත්න විසින් ලබා දෙන සාක්ෂි හා ලේඛන සලකා බලා විත්තිකාරයේ විසින් පැමිණිලිකාරිය ද්වේෂ සහගත ලෙස අත්හැර ගොස් ඇති බව ගරු අධිකරණය ප්‍රකාශයට පත් කරන බවත් එකී වෛවාහක වරද මත පිහිටා පැමිණිලිකරු සහ විත්තිකාරිය අතර පවත්නා විවාහය විසිරුවා හරින බව ගරු අධිකරණය ප්‍රකාශ කර සිටී.
එසේම මෙතන් පටන් පැමිණිලිකාරියට ඇගේ විවාහයට පෙර තිබූ කන්‍යා නාමය භාවිත කිරීමේ අයිතියද අවිවාහක ස්ත්‍රියකට හිමි සියලු නීත්‍යානුකූල වරප්‍රසාද අයිතිවාසිකම් භුක්ති විඳීමේ අයිතියද හිමිවන බව ගරු අධිකරණය තීන්දු කර ප්‍රකාශ කර සිටි. මේවා දුරදිගිය ගියාට පස්සේ පෙම් සබඳකම් බිඳ වැටෙනවා. සහෝදරිය සහෝදරියන් අතර මොනවාද සම්පත් දේපළ පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. අම්මලා තාත්තලා අතර ප්‍රශ්න ඇති වෙනවා. පවුල් විසිරිලා යනවා. හිතාගන්න බැරි ගැටලු ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා. ඒ නිසා ප්‍රඥා සම්පන්න සමාජයක බුද්ධිමත් සමාජයක මේ මිනිස්සු කියලා කියන්නේ හොමෝ සේපියන්ස් කියලා විද්‍යාත්මකව කියන්නේ සේපියන්ස් කියන්නේ බුද්ධිමත් ගමනක් යන මිනිස්සයා කියන එක. අපි අද එතන නෙමෙයි ඉන්නේ. අපි හුඟක් මෝහයෙන් අන්ධකාරයට වැදිලා මේ මෝඩ වැඩ ගොඩක් කරනවා අවශ්‍ය නැති දේවල්. ඉතින් ඒ හින්දා අපේ ජන සමාජයේ හුඟාකාංශ පරිහානියට පත් වෙලා තියෙනවා. උසස් රසිකත්වයේ බිඳ වැටලා තියෙනවා. අපි කොහෙද මේ යන්නේ? මිනිස්සු අහන ප්‍රශ්න තුනක් තියෙනවා ඉතිහාසයේ පුරා. අපි කවුද? මම කවුද? මං කොහෙන්ද මෙහෙට ආවේ? මම මොනවද මෙහි කරන්නේ? එතකොට මම මැරුණට පස්සේ මට මොකද වෙන්නේ? හතරවෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නවලට උත්තර සාහිත්‍යයෙන්, ආගම දර්ශන තුළින්, අධ්‍යාපනයේ විවිධ තැන්වලින් ලබලා තියෙනවා. ඒත් අපි කරන්නෙම නොකළ යුතු දේවල්. මිස් ඉන්ෆෝමේෂන් එකකට මිනිස්සෙක්ගේ ජීවිතය කොච්චර වෙනස් කරන්න පුළුවන්ද? වැරදි තොරතුරක් දෙන කෙනෙක් එහෙම කරද්දී ඒ ගැන හිතන්නේවත් නැතුව ඇති. හැබැයි ඒකෙන් කොච්චර මුලාවක් වෙනවද? කෙනෙක්ට වැරදි තොරතුරක් දීලා ඔබ හිතනවා නම් ඒකෙන් ලාභයක් ලබන්න, ඒක කොච්චර දුරට හරිද වැරදිද කියන ප්‍රශ්නය ඔබ ඔබෙන්ම අහන්න. ඔබට හෘද සාක්ෂියක් තියෙනවා නම් ඔබ කෙනෙකුට වැරදි තොරතුරක් දෙන්න කලින් දෙපාරක් හිතයි. ඒ වගේම වැරදි තොරතුරක් ඔබට ලැබුණොත්, ඒ වැරදි කියලා ඔබට හිතුණොත්, ඔබ ඒ ගැන තව කෙනෙකුට කියලා දෙන්න තරම් නිහතමානී වෙන්න.